කවුරුහරි මේක දැක්ක ගමන්ම හිතයි ඒ කුරුල්ලෙකුත් අල්ලගෙන ඇවිල්ලා මේකත් මේ YouTube එකේ දාලා පෙන්වන්න හදනවා කියලා. අනේ නැහැ. මේ කුරුල්ලා ස්ටෝරෝක හිර වෙලා කොහොම හරි එළියට යන්න උත්සාහ කරද්දී පිටිය වැදිලා ලේ ගලනකොට මම හම්බෙන් දැකලා මේ සතාව අරගෙන උට මේ මල්ලි කෙනෙක් තමයි මේක අවස්සෙන් ඇවිල්ලා මේක වීඩියෝ කළේ. කොහොම වුණත් මට හිතුණා මේක දාන්න ඕනි කියලා. මගේ හොඳ කමවත් විනිත කමවත් පෙන්වන්න නෙමෙයි, මේ සතාගේ ලේ හැමතැනින්ම ගලගල හිටිනකොට මේ රිදි කැලකින් පියලා බැලුවා එතනදි මොකක් හරි ප්‍රතිකාරයක් මේ සතාට කරන්න පුළුවන්ද කියලා. නමුත් අවසානට එතන මට මොකුත් ප්‍රතිකාරයක් කරන්න බැරි වෙච්ච නිසා මම මේ සතාව අරගෙන ආවා අපේ පුංචි කාමරයට. අරගෙන ඇවිල්ලා බැලුවම දෙයක් තිබ්බේ නැහැ. කෙනෙක් කිව්වා මට මේකට කහකුඩු ටිකක් දැම්මම මේ සතාවට මේ ඉක්මනට සුව වෙනවා කියලා. ඉතින් බැලුවා කහකුඩු ටිකක් දාලා ලේ නන් අතර වුණා. කොහොම වුණත් ලේ ටිකක් ගන්න ඇස් දෙක ගාව නිසා බයයි කිසි දෙයක් සතෙකුගේ ඔළුවට දාන්න. ඔබ හිතන්න මිනිස්සෙකුට මේ දේ වුණා නම් කොයිතරම් වේදනාකාරීද, කෑ ගහලා කියනවා මගේ ඔළුව පැලුණෝ කියලා. නමුත් මේ සතා කොහොමද කියන්නේ? මේ සතාට කියන්න බෑ. අන්න ඒක තමයි සතාට කොයිතරම් වේදනාවක් ඇද්ද මේ දඟලන දෙගිරිලිම ඔබට පේනවා. මේ සතා කොයිතරම් වේදනාව විඳින්නේ කියලා. නමුත් අර හැගාවෙත් පොඩ්ඩක් ලේන නිසාම පොඩ්ඩක් විතර පිහලා මේ බලමු සතා ඉගිලින්න පුළුවන්. මම අල්ලනකොට කොහොම අමාරුවෙන් අල්ලගත්තේ ලේ පේරනවා දැකලා අල්ලගෙන ප්‍රතිකාර කරලා පුළුවන් විදියට මේ සතාව නිදහස් කරන්න කියලා තමයි මේ බලන්නේ. ඇත්තටම ඉතාම දුකයි, ගොඩක් දුකයි. ඒ දුක නිසාම තමයි මනුෂ්‍ය සතා කියලා නැහැ අපිට මේ ලෝකේ දුක කියන දේ හැමදැනෙම කෙනාටම දැනෙන්න ඕනේ. ඒ දැනෙන දුක තමයි අපි හරියට හැමෝටම දැනෙනවා නම් ඒක තමයි උතුම් මනුෂ්‍යත්වය කියන්නේ. මනුෂ්‍යත්වය පෙන්වන්න මේක ගෙනල්ලා රූපගත කරලා ඔබට මේක දකින්න අහන්න සලස්සනවා නෙමෙයි, පුළුවන් විදියට ප්‍රතිකාරයක් කරලා ඒ සතාව අපි බේරාගෙන මොන වුණ ජීවිතයන්නේ කියලා නිදහස් කරන්න පුළුවන් නම් ඒක තමයි උතුම් මනුෂ්‍යත්වයේනේ. බලමු මේ සතාගේ දැන් ලේ ටික නතර වුණා කොහොම හරි මේ සතාව නිදහස් කරලා යවන්න ඕනේ. පුංචි කුරුළු පැටියෙක් ඉකිල්ලෙන්න පුළුවන්. පේදෙත් චුට්ටක් කැඩලා තිබ්බේ. කොහොම හරි මේ සතාව මට ඕනේ නිර්පත්‍රිතව මුදා හරින්න. අහම්බෙන් හම්බෙච්ච නිසා මේ සතාව දැන් අපි බලමු ඉගිලෙන්න පුළුවන්ද කියලා. ඔය බලන්න පිටිපස්සේ පේදේ මොකක් හරි කැඩලා තියෙනවා, පිහාටු වලත් ගැලවිලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම මේ සතා අතේ ඉන්නවා. ඉකිල්ල යයිද කියලා බලමු. ඉකිල්ලා ගියොත් උගේ වාසනාව, නැතුව ගියොත් මම මේක කොහේ හරි කුඩුවක හදලා මේ සතාව ඉගිලෙන්න පුළුවන් කාලයක් එනකොට මුදා හරිනවා. අනේ අර බලන්න ඉකිලිලා ගියා ඈතටම, ඈතටම නොපෙනීම ගියා. ඒ සතාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු.